ආයුබෝවන් ඔබ එක්වන්නේ රූපහණේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම ප්‍රසාද් වීරසිංහ ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති ශීර්ෂ පහට වෙත කොවිඩ් 19 රෝගීන් පූර්ණ සුවය ලැබූ පිරිස 36717 දක්වා ඉහළ ඉකුත් පැය 24 තුළ බ්‍රිතාන්‍යයෙන් ලොව දෙවැනියට වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් පිරිසක් ප්‍රියන්තුළු වලින් 9 දිනක ජීවිතක්ෂයට බීමත්‍රිය දුරන් 221 දිනක අත්අඩංගුවට තරඟ දෙකක් සඳහා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට මුලින්ම දේශීය පුවත් කොවිඩ් 19 රෝගීන් පූර්ණ සුවය ලැබූ පිරිස 36717 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසනවා සුවය ලැබූ තවත් 562 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ පිටව ගියා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි 8 දෙනෙකු සුවය ලබා අද පිටව ගියා කොවිඩ් 19 රෝගී වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 82.75 දක්වා ඉහළ ගොස් තිබෙනවා 36717 දෙනෙකු ඊට අයත් 16.77% පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර එම පිරිස 7443 දෙනෙක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 40606ක් මිනුවන්ගොඩ දියුලපිටියේ කර්මාන්තශාලාව ආශ්‍රිතව රෝගීන් 3059 දෙනෙකු හඳුනා ගැනුණා ඔවුන් සියලු දෙනාම සුවය ලබා සිටිනවා අනෙක් රෝගීන් 37547 දෙනා වාර්තා වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙන් සංකීර්ණයේ ආශ්‍රිතවයි රෝගී වැළඳුණු පිරිසෙන් 33959 දෙනෙක් සුවය ලබා සිටිනවා තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 6647 දෙනෙකු පමණයි මෙරටින් කොවිඩ් 19 රෝගී වැළඳුණු තවත් 515 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා ඉන් 419 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරාශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමින් 83 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරාශ්‍රිතව හඳුනාගෙන තිබෙනවා අනෙක් 13 දෙනා විදේශයන්හි සිට පැමිණි අයයි PCR පරීක්ෂණ 14600ක් ඊයේ සිදු කෙරුණා මෙතෙක් මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 13833ක් පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පලා ගිය රැඳවුවන් 5 දෙනාගෙන් සිව් දෙනෙකු තවමත් සොයාගෙන නැහැ ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි එම පුජ්‍යලයන් පොළොන්නරුවේ සිට කුරුණෑගල දක්වා බස් රථකින් පැමිණ ඇති බවටයි පොලිසිය සැක කරන්නේ ඊට අදාළ CCTV දත්ත ඔස්සේ කුරුණෑගල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා මෙවන විට ඔවුන්ගේ ඡායාරූපද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පොළොන්නරුව මහරෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා මෙහි කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර ගෙනනවා කොවිඩ් වසංගතයත් එක්ක ඉතාමත්ම තීරණාත්මක අවධියකට අපි පැමිණලා සිටින්නේ මේ කොවිඩ් වසංගතයත් එක්ක අපිට මම හිතන්නේ මේ අවුරුද්ද අපිට ගත කරන්න සිද්ධ වෙයි මම දන්නේ නැහැ තව කොච්චර කාලයක් දුරට මේ වසංගත තත්ත්වය අපිට යයිද කියලා අපි එන්නතක් ගේන්න බලාපොරොත්තු වෙනවා නමුත් කෙසේ වෙතත් ක්ලිනික්ස් වලට එන ලෙඩ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා අපි සර්ජරි කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා ඇත්තටම මිනිස්සු සමහරවිට එන්නේ නැහැ බයයි සර්ජරි කරන්න ගියාම අපිට පරීක්ෂණ රාශියක් කරලා අපිට තමයි මේ සර්ජරි කරන්න වෙන්නේ මේවා අපිට හැමදාම මේ විදියට පිටිපස්සට කල් දදා යන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අපි මේ රෝගයේ තිබුණත් ඒ රෝගයත් එක්ක අපිට මේ අපේ දෛනික කටයුතු ආරම්භ කරලා සාමාන්‍ය විදියට මේ අවුරුද්දේ අපේ දෛනික කටයුතු කරගෙන යන්න සිද්ධ වෙනවා ඉතින් ඒකට අපි සියලු දෙනාම පෙළ ගැසිය යුතුයි අපිට රෝගීන් හම්බ වෙයි නමුත් අපි රෝගීන් ආරක්ෂා වෙලා ආරක්ෂා වෙන විදි පිළිපදමින් අපි මේ රෝගයත් එක්ක මම හිතනවා අපි සාමාන්‍ය එදිනෙදා කටයුතු අපි ආරම්භ කළ යුතුයි අපි දැන් PCR පරීක්ෂණ වලට විතරක් අපි දවසකට මිලියන 60ක් වියදම් කරනවා මේ සල්ලි මේ රජයේ සල්ලි අපි මේ සල්ලි හොයන්න ඕනේ ඉතින් මේ සල්ලි හොයන්න නම් මේ රටේ කර්මාන්ත ශාලා මේ රටේ ව්‍යාපාර ස්ථාන ව්‍යවසායන් දිගටම පවත්වාගෙන යාව යුතුයි ඉතින් එහෙම යන්න නම් අපිට රට ලොක්ඩවුන් කරලා යන්න පුළුවන් කමක් නැහැ හැටන් කොටගල ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් 48 දෙනාගේ ආශ්‍රිතයන් 90 දෙනෙකු PCR පරීක්ෂණ ඊයේ සිදු කෙරුණා. ඒ කොටකල ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රයේදී PCR පරීක්ෂණ සඳහා යොමු කළ පුජ්‍යලින් ස්වයන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. උදකලා කර ඇති කාත්තංකුඩි ප්‍රදේශයේ පුජ්‍යලින්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරුණා. පරීක්ෂණ 147ක් සිදු කර ඇති අතර 7 දෙනෙකු රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඉකුත් 18 වෙනිදා සිට මේ දක්වා 13137 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට යොමු කර තිබෙනවා. මෙතෙක් හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 103 දෙනෙක්.
ඔවුන්ගේ සමීපතමින් 604 දෙනෙකු නිරෝධායනයට යොමු කෙරුණා. මත්ස්‍ය වෙළඳ ස්ථාන ආශ්‍රිතව කරනු ලබන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවද තවදුරටත් සිදු කර තිබෙනවා. මේ වන විට මාළු ලෑලි ආශ්‍රිතව සිටින පුද්ගලයන් 180ක් පමණ මේ පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. ඒවායින් 30 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. තවදුරටත් බස්නාහිර පළාත් තුළ පිහිටි මාළු ලෑලි මත්ස්‍ය වෙළඳාම් කරන ස්ථාන ආශ්‍රිතව ක්ෂණික රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට නියමිතව තිබෙනවා. ආයනයට අදාළ හුදෙකලා කිරීමේ නියෝගය තවදුරටත් ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 9ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. මීට අමතරව විවිධ ප්‍රදේශවල ග්‍රාම සේවකවාසම් 60කට ආසන්න සංඛ්‍යාවක් හුදෙකලා කර තිබෙනවා. එම ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ තවදුරටත් ඒ ආකාරයටම රැඳී සිටින්න, එමෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වලට අනුගතව කටයුතු කරන්න. අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 31 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති සමස්ත පිරිස 2075 දෙනෙක්. එකුත් පැය 24 තුළ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් 57,000 සමග ඊයේ දිනේදී බ්‍රිතාන්‍ය ලොව දෙවනුවට වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත් වුණා. මේ අතර අකණ්ඩව ලොව වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන ඇමරිකාවෙන් ඊයේත් අලුතින් ආසාදිතයන් 232,000ක් හඳුනාගෙන තිබෙනවා. මේ වන විට ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 8,49,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. ලොව පුරා මේ දක්වා සිදු ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 18,43,000ක්. 6,00,000කට අධික පිරිසක් පූර්ණ සුවය ලබා තිබෙනවා. ඉකුත් පැය 24 තුළ 200,000ක් වූ නව ආසාදිතයන් පිරිසක් ඇමරිකාවෙන් හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,09,00,000 දක්වා ඉහළ ගියා. එරට සමස්ත මරණ සංඛ්‍යාව 358,000 ඉක්මවා ගියේ ඉකුත් පැය 24 තුළ එරටින් වාර්තා වූ මරණ 2,107ත් සමගයි. දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම නිසා අමරිකානුවන්ට කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් ලබා ගැනීමට ඉතා දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර බ්‍රිතාන්‍යෙන් හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඊයේ වියට්නාමයෙන්ද හඳුනාගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය තුළද මේ වන විට එම වෛරසේ ප්‍රභේදය දැඩි ලෙස ව්‍යාප්ත වන බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. තවද නව කොරෝනා වෛරසේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට වසා දැමුණු සෞදි අරාබිය අද යළිත් විවෘත කර තිබෙනවා. ගත වූ 200 තුළ සංචාරකයින්ට එරට ඇතුළු වීමට තහනම් වුවද අද සිට එරට පැමිණෙන සංචාරකයින් දින 14ක නිරෝධායනයකට යොමු කිරීමට නියමිතයි. මේ අතර ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර තහනම් කර තිබූ ගුවන් ගමන් යළි ලබන 8වෙනිදා සිට සීමා සහිතව ආරම්භ කිරීමට ඉන්දිය රජයේ පියවර ගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් දෙරට අතර දෛනිකව ගුවන් ගමන් වාර 60ක් පමණ ක්‍රියාත්මක වුවද ඉදිරියේදී ඒ 30ක් දක්වා අඩු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අමරිකාවට පසුව වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුවන රට බවට පත්ව ඇත්තේ මෙක්සිකෝවයි. ඊයේ දිනේද එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 700කට අධිකයි. මෙක්සිකෝවෙන් දෛනිකව හඳුනා ගන්නා ආසාදිතයන් සංඛ්‍යාව 11,000ක් තරම් අඩු අගයක් සටහන් වන පසුබිමක එරට මරණ සංඛ්‍යාව මේ ආකාරයෙන් ඉහළ යාම විශේෂත්වයක්. 2021 යළි නැගිටුමු විශේෂාංගය දැන්. කොවිඩ් වසංගතයත් සමග කොණ්ඩා කපන ස්ථාන හා රූපලාවන්‍යාගාර දැඩිසේ අකර්මණ්‍ය වුණා. ඒ මෙම ව්‍යාපාරය ඍජුව ජනතාව සමග සමීපව කටයුතු කරන වෘත්තියක් නිසා. තම ව්‍යාපාරික ස්ථාන වැසී යාමත් සමග ඔවුන් දැඩි ආර්ථික දුෂ්කරතාවකට මුහුණ දුන්නා. කොරෝනා වසංගතය නිසා මෙම ව්‍යාපාරික ස්ථාන විටින් විට දිගු කලක් වසා තැබීමට සිදු වුණා. එය ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවාට මෙන්ම පාරිභෝගිකයාටද විශාල ගැටලුවක් වුණා. නමුත් කොරෝනා වසංගතයේ හමුවේ පාරිභෝගිකයා මෙන්ම සේවා සපයන්නාද ආරක්ෂා කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් යළිත් මෙම කර්මාන්තය ආරම්භ වී තිබෙනවා. රූපලාවන්‍ය මේ රැකියාව මීටරේ පරතරයේ තියාගෙන අපට කොහොමත්ම කරන්න බැරි රස්සාවක්. කස්ටමර් ලං වෙන්න ඕනේ. නමුත් අපි ආරක්ෂිත ක්‍රමවේද සියල්ල අනුගමනය කරනවා. කස්ටමර් අපි ඇතුළට ගන්නෙත් මාස්ක් එක දාගෙන. මගේ ආයතනයේ වරකට දෙන්නෙක් පමණයි ඇතුළට ගන්නෙ. එන තැන ඉඳන් උණ බලලා සෙම්ප්‍රතිස්සාව තියෙනවද බලලා රෙකෝඩ් එක ලියාගෙන තමයි අපි මෙතනට ගන්නෙ. මමත් මම උදේට උණ බලනවා. මටත් මොනවා හරි මිරිස්සාවක් මොනවා හරි තිබ්බොත් එදාට මමත් වැඩ කරන්නේ. ඒ වගේ ආරක්ෂිත පිළිවෙලකට තමයි රැකියාව කරගෙන යන්නේ. අපිට අපි දෙගොල්ලම ආරක්ෂා වෙනවා. විශේෂිත වූ කාරණයක් හැටියට අපේ සේවාදායකයන්ට අපි
අන්දන කේප් එක එහෙම නැත්නම් ෂීට් එක ඒක අපේ ආයතන තුලින්ම සේවාදායකයන්ට සපයනවා. එතකොට මේක පාරිභෝගිකය ගෙදර රැගෙන ගිහිල්ලා ඒගොල්ලෝ පිරිසිදු කරලා නැවත රැගෙන එනවා. සේවාදායකයොත් සෑහෙන සතුටින් මේක බාර අරගෙන අපෙන් මිලදී ගත්තා. අපි දැන් මේ ව්‍යාපාරය සාමාන්‍ය පරිදි කරගෙන යෑමට හැඩගැහිලා පාරිභෝගිකයා වගේම සේවා සපයන්නාද සුවිශේෂී සෞඛ්‍ය උපදෙස් මාලාවක් පිළිපැදිය යුතුයි. විශේෂයෙන්ම තමන්ට යම්කිසි සුළු රෝගී තත්ත්වයක් තිබුණත් සුළු සෙම් ප්‍රතික්ෂේප තත්ත්වයක් තිබුණත් සේවා සැපයීමෙනුත් වැළකෙන්න ඕන, සේවාව ලබා ගන්න යෑමෙනුත් වැළකෙන්න ඕන. මේ කියන සෞඛ්‍ය උපදෙස් 100%ක්ම ක්‍රියාත්මක කළොත් අතරමඟ නතර වෙන්නේ නැතිව මෙම රැකියාව තමනුත් සුරක්ෂිත වෙලා පාරිභෝගිකයාටත් කිසිදු හානියක් නැතිව 2021 වසරෙත් සාර්ථකව කරගෙන යන්න මේ වගේ වෙනස් වූ පුද්ගලයන්ට මේ සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වූ පුද්ගලයන්ට අනිවාර්යෙන්ම පුළුවන් වේවි. අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ රිය අනතුරු වලින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ බීමත් රියදුරන් 221 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි. පසුගිය පෑ 24ක කාලය තුලදී පමණක් පුද්ගලයින් 9 දෙනෙක් රිය අනතුරු වලින් මියගොස් තිබෙනවා. ඒ වගේම පුද්ගලයින් 7 දෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා. පුද්ගලයින් 50ක් පමණ සුළු තුවාල ලබා තිබෙනවා. ඒ වගේම අලාභහානි පමණක් සිදු රිය අනතුරු 21ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දවස තුල පමණක් ලංකාවේ රිය අනතුරු 90ක් පොලිසියට වාර්තා වී තිබෙනවා. එමෙන්ම පසුගිය පෑ 24 කාලය තුළ බීමත් රියදුරන් 221 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අත්අඩංගුවටගත් බීමත් රියදුරන්ගේ වාහන මුදාහැර නැහැ. ඒ වගේම ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. එමෙන්ම ඔවුන්ගේ වාහනය වෙනත් අයෙකුගේ නමින් ලියාපදිංචි වී ඇති වාහනයක් නම් එම වාහනයේ අයිතිකරුවන්ට විරුද්ධවද නඩු පැවරීමට කටයුතු කරනවා. මේ මෙහෙයුම ජනවාරි 5 දක්වා ක්‍රියාත්මක වෙනවා. මේ අතර ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් දකුණු කළුතර පොලිසියේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. රාජකාරී නිමවා යතුරුපැදියේ නිවස කරා යමින් සිටියදී කොළඹ බලා ගමන්ගත් ලොරි රථයක ගැටි අනතුර සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවටගෙන තිබෙනවා. කොටදිනියාව ප්‍රදේශයේ පිහිටි යකඩ කර්මාන්ත ශාලාවක බොයිලරුවක් පිපිරීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඒ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කරුණු පැහැදිලි කළා. අද දින උදෑසන 6:30ට පමණ කොටදෙනියාව පොලිස් වසමේ කරබොටුව ප්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක බොයිලේරුවේ පිපිරීමක් සිදු වී තිබෙනවා. මෙම පිපිරීමෙන් එහි සේවය කළ ඉන්දියන් ජාතිකයින් 3 දෙනෙක් තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් එක් අයෙක් මියගොස් තිබෙනවා. ඔහු 46 හැවිරිදී ඉන්දියාවේ බිහාර් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් දැනට කොටදෙනියාව පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. යකඩ උණු කරන අවස්ථාවේදී මෙහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2000 දක්වා වර්ධනය වන බවත් බොයිලේරුවේ ඇති වූ දෝෂයකින් මෙම පිපිරීම හටගන්නට ඇති බවත් සැක කරනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධව කොටදෙනියාව පොලිසිය විසින් විශේෂඥ මතයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. මියගිය අය සම්බන්ධ මරණ පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම නියමිතව තිබෙනවා. කොටදෙනියාව පොලිසිය මේ සම්බන්ධ තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. මිහින්තලේ නගරයේ නව ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. මිහින්තලේ දුම්රිය ස්ථානයේ අසල ආර්ථික මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට නියමිතයි. අභාවයට ගොස් ඇති එම දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කොට එළවලු ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිතයි. උතුරු නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ගොවීන්ට තම අස්වනු දුම්රියෙන් ආර්ථික මධ්‍යස්ථානය කරා ප්‍රවාහනය කළ හැකි වෙනවා. මිහින්තලේ නගරයේ නිරීක්ෂණ චාරිකාවට අමාත්‍ය SM චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශ්‍රහන් සේමසිංහ, දුමින්ද දිසානායක යන මහත්වරුන්ද එක්ව සිටියා. අඩු ආදායම් ලාභීන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙල යටතේ දොම්පේ ප්‍රදේශයේ ඉදිකළ තෙවන නිවාසය ලබාදීම පසුගියදා සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්
මෙම නිවස ඉදිකර ඇත්තේ දොම්පේ ඉහළ ලුණුගල ප්‍රදේශයේ. නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. කුඹල් කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තිරප්පනේ පෑතිස් රඹෑව ගම්මානයේ කුඹල් කර්මාන්තකරුවන් හමු වූ අවස්ථාවේ. එම ගම්මානයේ පවුල් 200ක් පමණ ජීවත් වන අතර ඉන් පවුල් 150ක ප්‍රධාන ජීවනෝපාය කුඹල් කර්මාන්තයයි. මහනුවර පූජා පිටිය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවාස ආධාර ලබා දීම පසුගියදා සිදු කරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ ග්‍රාම සේවා කොට්ටාස 5ක අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස ආධාර පිරිනැමුණා. නව නිවාස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමද මීට සමගාමීව සිදු කරුණා. අනුරාධපුර සතොස්ස තොග ගබඩා සංකීර්ණය නවීකරණය කර ඊයේ විවෘත කෙරුණා. ඒ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ පැවති රජයේ සමයේ සතොස්ස ආයතනය විශාල පසුබෑමකට ලක් වූ බවයි. එබැවින් එය පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා ඉටුකරන ස්ථානයක් කරන බවත් වංචාවලට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා කියා සිටියා. පොතපිල් බක්මිටියාව රක්ෂිතයේ පවත්වාගෙන ගිය අක්කර 5ක පමණ කංසා වගාවක් ඊයේ විනාශ කර තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්. බක්මිටියාව ප්‍රදේශයේ සිට කිලෝමීටර 9ක් පමණ රක්ෂිතය තුළට වන්නට මෙම කංසා වගා කර තිබුණා. වගාව සඳහා අක්කර 5ක පමණ ප්‍රදේශයක ගස් කපා වනයේ විනාශ කර ඇති ආකාරයේද දැකගත හැකි. තිරුක්කෝවිල්, ආරුගම්බේ, ලාහුගල සහ රාස්සාවෙල්ල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව මෙහෙයුම සිදු කර තිබෙනවා. පානදුර ප්‍රදේශයේ සොරකම් රසකර සම්බන්ධ පුද්ගලයෙකු සොරාගත් භාණ්ඩ තොගයක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පානදුර දකුණ පොලිසිය මගින් සොරාගත් රූපවාහිනී යන්ත්‍ර 8ක්, කැසට් යන්ත්‍ර 15ක්, ටැප් පරිගණක 2ක්, ජංගම දුරකථන 6ක් ඇතුළු භාණ්ඩ රැසක් එහිදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මේවා උකස් මධ්‍යස්ථානවලට සහ ගණුම්කරුවන්ට අලෙවි කර තිබියදී සොයාගනු ලැබුවා. 27 දී සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වෙල්ලම්පිටිය පොලිසිය මගින් ජීව අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඒත් සමගින් රූපහණේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවටපත් වෙනවා. ආයුබෝවන්.